වැටි සිටින ජාතිය යලි පුබුදුවාලීම උදෙසා ධර්මපාල චින්තනයෙන් උකහාගත හැකි වටිනාකම් පිළිබඳ දය තුල හැඟුමක් ජනිත කරන්න බෞද්ධාලෝක පදනම සියත රූප වාහිනිය සමග එකතු වෙලා මේ බිනරපුර පසළොස්වක පොය දවසේ වටිනා සාකච්ඡාවක් ලෙසින් ධර්මපාල චින්තනය පිළිබඳ සාරවත් අදහස් ඔබේ හදවතට ලං කරනවා අපේ සාකච්ඡාවට වැඩම කර සිටින අති ගෞරවනීය පොල්පිටි මුකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර මහතා මුල් වටයන් දෙකේදී අදහස් දක්වූ ගයන්චානක විධානපතිරණ මහතා රාජකාරී කටයුත්තක් සඳහා සාකච්ඡාවෙන් සමු ගැනීමත් සමග මේ සාකච්ඡාවට අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නා මෙවන් සාකච්ඡාවක් තුලින් ජාතියට සාරවත් යමක් ලබා දෙන්නට අදිටන් කරගත් බෞද්ධාලෝක පදනමේ සභාපතිතුමා ඒ වගේම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය තුලින් බෞද්ධාලෝකයේ සැදූ ගෞරවනීය චරිතයක් සේ සලකන ජගත් සුමතිපාල මහතා ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආයිබෝවන් කියලා ඔබතුමා බෞද්ධාලෝක පදනම තුලින් මහා මෙහෙවරක් ඉටු කරනවා මුලතිව් කුරුන්දාශෝක පුරා විදුබිමේ සංරක්ෂණ කටයුතු සේම එවැනි ශ්‍රී ලාංකේය බෞද්ධ පසුබිම ආලෝකවත් කරන ශක්තිමත් කරන සුවිශාල වැඩ කොටසක් ඉටු කරන බෞද්ධාලෝක පදනමේ තවත් එක් වටිනා sannivedana පියවරක් විදියටයි මේ සාකච්ඡාව පෙරට ගෙන යන්නේ ධර්මපාල චින්තනය පිළිබඳ අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන ආවේ මෙතෙන් පටන් ධර්මපාල චින්තනය පිළිබඳවත් බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත් මේ සාහිත්‍ය මාසයේදී අපි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජගත් සුමතිපාල මහත්මයා බෞද්ධ සාහිත්‍ය උළෙලක් ආරම්භ කරලා ඉටු කළ උදාර මෙහෙවර බෞද්ධයන්ගේ හදවතේ පවතිනවා ධර්මපාල චින්තනය පිළිබඳ අපේ සාකච්ඡාවේ තව ඉදිරි පියවරක් විදියට මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණෙනි බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් ධර්මපාලතුමා ඉටු කළ මහා මෙහෙවර පිළිබඳව සිහිපත් කරන්නට වටිනවා ඉන්දියාවේ පවා බරණැස පවා අනගාරික ධර්මපාල විද්‍යාල ගණනාවක් තිබෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධ විද්‍යාල ආරම්භ කරලා බෞද්ධ අධ්‍යාපනය ඉතාම නිවැරදි දිශානතියක පෙරට ගෙන යන්නට එතුමා කළ මෙහෙවර සහ එතුමා පෙන්වා දුන් වටිනාකම් බෞද්ධ අධ්‍යාපන මාවතට තවම උකහාගෙන නැත්නම් අප ලබා ගත යුත්තේ කෙසේද එවැනි වටිනාකම් පිළිබඳවත් පැහැදිලි කරන්න ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු සාරණාසේ පැහැදිලි කළ විදිහට මුල් සාකච්ඡාවේදී 1873 දී මේ පානදුරවාදී අවස්ථාවේ ඩොන් කාරෝලිස් මැතිතුමා තමයි එතකොට ඩොන් ඩේවිඩ් හේවා විතරන මේ පුංචි දරුවා රැගෙන යන්නේ පානදුරේ වාද භූමියට කතා වහන අවුරුදු 9-10ක් විතර ඇති එහිදී විශාල පරිවර්තනයක් ඇති වෙනවා ඒ පරිවර්තනය නිසා දැඩි අදිෂ්ඨානයක් එතුමා ඇති කරගන්න දැන් බෞද්ධාලෝක පදනමේ මෙතුමා ගොඩනගාපු අරමුණු රැසක් තියෙනවා දේශ බස රැස අපේ හෙළ උරුමය සුරකීම සමග පුබුදවන්නට මේ නව ජීවන දැක්මක් එක පුබුදවන්නේ ජීවන දැක්ම අපිට ලැබිලා තියෙනවා බුදුදහම තමයි අපේ දැක්ම එතකොට ධර්මපාලතුමා බලංගොඩ දේශන කරද්දී මේ ගමින් ගමට ගොහිල්ලා පයින් ගොහිල්ලා තියෙනවා කරත්ත වලින් ගිහිල්ලා තියෙනවා පස්සේ ගමන් කරත්තෙන් ගිහිල්ලා තියෙනවා මේ සෝබන මාලිගාව කියලා කියන්නේ මෝටර රථයක වගේ කරත් මේ හදාගත්තා මේ එක්තරා ගමන් කරන් අද කාලේ නිකන් කැරවෑන් කියලා කියන්නේ ඒ වගේ කියලා හිතමු අපි ඒ කතාව අහලා තියෙනවා පස්සේ පැවිදි වෙන්න හිද්දුන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරු බවට පත් වෙන උත්තමයා පුංචි කාලේ ඒ කතාව අහලා තියෙනවා අහලා හිතාගත්තලු මම පැවිදි වෙනවා බුදු මේ බුදුසසුනට ඒ වගේ ලස්සන පරිවර්තන එතනදී අධ්‍යාපනයක් තමයි ලැබිලා තියෙන්නේ ඊළඟට එතුමා ධර්මපාලතුමාට මුණ ගැහෙනවා මේ හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා මේ පරම විඥානාර්ථවාදීන්ගේ ගමනත් එක්ක ගාල්ලේ විජානන්ද මේ විහාරයට ඇවිල්ලා පන්සිල් අරගෙන ওই විදියට නෙන්නේ ධර්මපාලතුමා තමයි තරුණ කාලේ අවුරුදු 16යි මට මතක විදියට මේ ස්ටිල් ඕල්කට්තුමා කරපු කතා ඉංග්‍රීසියෙන්
සිංහලට පරිවර්තනය කළා. ඒකට ගුණානන්ද හාමුදුරුවත් එක්ක සම්බන්ධ වෙලා මහා බෝධි සමාගමේ පරම විඥානාර්ථ දේ ඊට පස්සේ බෞද්ධ පරම විඥානාර්ථ කියලා සංගමේ හදාගෙන මහා බෝධිය යන ස්වාමීන් වහන්සේ ප්‍රවසෝ සිංහල බෞද්ධයා පත්තරේ. දැන් ගුණානන්ද හාමුදුරුවන්ගේ ගැන අපිට සාකච්ඡාවක් කරන්න බැරි වුණා. හරිනම් එයත් කළ යුතු දෙයක්. අගෝස්තු මාසේ 26-28 තමයි ඒ වාද පැවැත්වුණේ. 1873 වාද පහක් පැවැත්වුණානේ. උන්වහන්සේ අච්චුගහන යන්ත්‍රයක් ගෙනල්ලා සරුවඥ සාසනාභිවෘද්ධි දායක සංගමය කියලා 550 ජාතකයේ කාව්‍යශේඛරය මිලින්ද ප්‍රශ්නය ඇතුළු පොත් පුස්කොළවල තිබුණු පොත් කඩදාසි මුද්‍රණ ක්‍රමයට ගෙනල්ලා පතල කළා. විරස පත්‍රය කියලා එකක් අච්චු ගැහුවා. පත්‍රිකා අච්චු ගහලා බෙදර දුන්නා. ඒ වගේම ධර්මපාලතුමා ඒ ආභාසයෙන් පත්‍රිකා පත්‍රයට ලියපු ලිපි මේ ලස්සනට අත්තකුරු ලියන්න. දැන් අත්තකුරු ලියන එක නූතන සමාජයේ කඩන් වැටිලා තියෙනවා. දැන් අත්තකුරු ලියන එක කලාව ශිල්පයක් නෙමෙයි. දැන් ගුණානන්ද හාමුදුරුවන් කුමාරකන්ද දොඩන් දුවේ පන්සලක පින්කමක් තිබුණා පුස්කුල ලියන. එතුමාගේ මාමණ්ඩිය එතන මේ වැඩේ දක්ෂ ඉගෙන ගත්තා. පන්හිඳෙන් පුස්කුල තීරු ලියන හැටි. ඒ උන්වහන්සේ පුදුම ලස්සනට ඒක කළා තියෙනවා. අද හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට අත්තකුරු ලියන්න බෑ. එතකොට මේ දිනපොත් පරීක්ෂා කරද්දී බොහොම ලස්සන බසකින් ධර්මපාලතුමා ලියලා තියෙනවා. මේකේ පදනම වෙලා තියෙන බෞද්ධ සූත්‍ර බුදුදහම. ඒ වගේම ලෝක ඉතිහාසයේ පුරා විද්‍යාත්මක දේවල් ඒවා පිළිබඳ ඉතිහාසයේ සාහිත්‍ය පිළිබඳ කරුණු දේ දේශන ඒ ලේඛනවල රවීන්ද්‍රනාථ ටාගෝර්තුමාගේ ගැන ලියලා තියෙනවා. ගාන්ධිතුමාගේ ගැන ලියලා තියෙනවා. එඩ්වින් ආනෝල්ඩ්තුමාගේ ගැන ලිය හැම දෙයක්ම පැති ලියලා තියෙනවා. බෝධිය ගැන ලියලා තියෙනවා. චෛත්‍ය ගැන ලියලා තියෙනවා. මම ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත කෙනෙක් 1993 ඉඳලා. අප ඔය හැමතැනම ගමන් කරාම අපිට තේරුණා මොනතරම් සටනක් කරලා තියෙනවද කියලා ධර්මපාලතුමා මේ බුදුසසුන බේරගන්න. බුද්ධගයාව බේරගෙන නඩු කියලා මුලින් පහර ගුටි කාලා ඒ කියන්නේ බිම දාගෙන ගහලා තියෙනවා හින්දු මහන්තවරු. නමුත් ඒ සියල්ලම ජයගත්තා. මෛත්‍රී කරුණාව පෙරදරි කරගෙන දැඩි අදිෂ්ඨානයෙන් වැඩ කළා. ඇවිල්ලා ඊට පස්සේ පාසල් ඇති කළා රාජගිරියේ ඒවා විතරණ පාසල. එපමණක් නොවේ සුදු අධිරාජ්‍යවාදී යුගයේදී දැන් අපි නිපුණතා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පීඨවල මේ ටෙක්නිකල් එඩියුකේෂන් කියන එක කාර්මික දැන් කාර්මික අධ්‍යාපනය ඉතා වැදගත්. ලංකාවේ කාර්මික විද්‍යාලයක් මරදාන පීඨෙව්වා. ඒක තමයි මාගම සීකර ඉගෙන ගත්තේ. GDA පෙර මේ චිත්‍ර ශිල්පීන් මූර්තිකරුවන් ඔක්කොම බිහි වෙන්නේ එතනින්. මෙතුමා මේ කාර්මික නිෂ්පාදන කිරීම පිළිබඳ පිංගංකෝප හදන ඇති, ගිනි කූරු හදන ඇති, රෙදි මේවා මේ පිළි පේෂ කර්මය මේ ඔක්කොම උගන්නලා කෘෂිකර්මය සඳහා හිනුදුම පැත්තේ වගාවක් වත්තක් අරගෙන ඒවා සකස් කළා. ඔය විදිහට තමයි ගෙනාවේ. එතකොට ගිහියන්ට වෙනම අධ්‍යාපනය යනකොට භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට වෙනම ගිහිලා තියෙනවා. ඒ නිසා බැලුවම මට මතක් වෙන්නේ මඩියේ පඤ්ඤාසීය මහානායක හාමුදුරුව අපේ හාමුදුරුව ජගත් මාත්‍ය දන්නා ඇති නිතර කියාපු දෙයක් තියෙනවා. මිනිසා හදා ගම රට හදමු කියන සංකල්පය. ඒ කියන්නේ අපි අප තුළ පරිවර්තනයක් වෙන්න ඕනේ. අපි ගුණධම් සමග නුවණ දල්ව ගන්න ඕනේ. ඒ ගුණධම ඇතුලේ තියෙන පදනම තමයි අපි ස්වාමීන් වහන්සේ නිතරම මතක් කළ මේ දේශනවලදී මේ කතාවේදී ගයන් මහත්තයත් මතක් කළ සැදැහැ ගුණය. සැදැහැ ගුණය නැත්නම් විනීතකමක් අපට එන්නේ නැහැ. එතනින් නුවණැස දල්වගෙන ප්‍රඥා සම්පන්න ගමනක් යන්න ඕනේ. මඩිනායක හාමුදුරුවන්ගේ දේශනාවකම ලිපියක් කියවලා තිනවා. ඒකේ තියෙනවා සූර වීර ධීර කියන සංකල්ප තුන. මිනිස්සුන්ගේ පෞරුෂය ගොඩනගනකොට සූරකමයි. සූරකම කියන්නේ පුංචි පුංචි දේවල් ලොකු ලොකු දේවල් කිරීමේ හුරු බූටිකම. ඒ හුරු බූටිකම ඇති කරගන්නවා. අපි දැන් මලක් පූජ කරනවා නම් මල් නිකම්ම ගිහිල්ලා ගහෙන් මල් නෙලලා නිකම්ම ගිහිල්ලා මේව තියන්න ඒ මල් නෙලන විදිහක් තියෙනවා. නෙලනකොට අපි කල්පනා කරන්න ඕනේ දෙයක් තියෙනවා. කූඹියෝ ඉන්න, සත්තු ඉන්න, දූවිලි වැටුණු මල් අපි ගන්න, පරමල් කොරමල් ගන්න. ඒවා ලස්සනට මණ්ඩලාකාරව අපි තැම්පත් කරනවා.
එහිදී අනිත්‍ය ප්‍රතිසංයුක්තයේ නේද අපේ ආන්දර භාවනා කරමින් අපි කරන්නේ නිකම්ම මල් වර්ණයෙන් ගන්ධයෙන් පූජා කරනවා කියලා නෙමෙයි එතන ඉඳලම තියෙන හුරු බුහුටිකම කුදුමහත් කටයුතු ඉරියව් පවත්තන හැටි නිදා ගන්න හැටි කන බොන විදිය නාන විදිය හැම එකක්ම ලියලා තියෙනවා ඒක තමයි අධ්‍යාපන වීර කියලා කියන්නේ බය නැහැ කිසි දෙයකට බය වෙලා නැහැ හිරගත කළා නිවාස අඩස්සියට දැම්මා එතුමාව ලංකාවට එන්න දුන්නා ඒ ඉන්දියාවේ ආණ්ඩුකාරය මෛත්‍රී කළා ඒ ආණ්ඩුකාරයාගේ නම සිහිපත් කර කර සිහිපත් කර කර මෛත්‍රී කළා අන්තිම වුන්ම සමාව දීලා දුන්නා මෛත්‍රී ජයගත්ත කියලා දිනපොතේ ලියලා තියෙනවා ධීර කියලා කියන්නේ ප්‍රඥාව එතුමා හොඳ ප්‍රඥාවන්තය එතකොට සූරවීර ධීර කියන සංකල්ප තුනෙන් ඔප්නැන් වුණු ශරීරය මනස සිතකය පෞරුෂය මනා පෞරුෂය කියලා මඩී මහනායක හඳුරෝ ලියලා තියෙනවා ඒක තමයි අපි ඇති කරගත යුත්තේ කියලා ඉතින් අපිට හොඳම ප්‍රතිරූපයක් තමයි අනගාරික ධර්මපාල තුමා අපිට ආදර්ශයට ගත හැකි පෞරුෂය ස්වීයත්ව පසු කාලීනව නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මැතිඳුන් පවා ධර්මපාලතුමාගේ චින්තනය මේ නිදහස් අධ්‍යාපනය බිහි කිරීමේදී පාදක කොටගත් බව කියවෙනවා එවන් ශ්‍රේෂ්ඨ මාවතක් පෙන්වා දුන් අනගාරික ධර්මපාල චින්තනය ජාතිය අන්ත අසරණව ඇද වැටිලා තියෙන මේ වගේ මොහොතක හෝ ගෞරවයෙන් වැළඳගෙන එයින් නූතනයට ලබාගත හැකි මහා ශක්තිය ලබා ගැනීම ජාතියේ වගකීමක් ඒ පිළිබඳ දැස් විවර කරන්නට මනස යොමු කරන්නට ඉඩකඩ සැලසූ බෞද්ධාලෝක පදනමේ සභාපතිතුමා ජගත් සුමතිපාල මහත්මයාණනි ඔබතුමාගේ මෑණියන් මිලිනා සුමතිපාල මැතිණිය බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිත්වයේ දරමින් බෞද්ධ මහා සම්මේලනය තුලින් සම්බුද්ධ ශාසනය එකලු කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළා. ඉන් අනතුරුව ඔබතුමාගේ යුගයේදී ඉටු කළ විශාල මෙහෙවර අතර බෞද්ධ සාහිත්‍ය උත්සවයක් ආරම්භ කිරීම ඉතාමත් වැදගත් පියවරක් වුණා. මේ බෞද්ධ සාහිත්‍ය උත්සවයක් ආරම්භ කිරීමට ගත් පියවර පිළිබඳව පැහැදිලි කිරීමකින් අපි බෞද්ධ සාහිත්‍ය පිළිබඳ අපේ සාකච්ඡාවේ අදියර ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ආචාර්යතුමනි ඇත්තටම අපි 2006 වර්ෂයේදී මම මුලින්ම සභාපති ධුරයට පත් වෙන්නේ. ඒ අවුරුද්ද අපේ සුවිශේෂී අවුරුද්ද අපේ 2550 බුද්ධ ජයන්ති වර්ෂය. ඒ වෙනින් අපි විශාල සැලසුමක් ඇතුව බෞද්ධ ප්‍රබෝධය ඇතු වෙන විශාල ප්‍රමාණයක් කළා. ඒ අතරදී අපි දැක්ක දෙයක් තමයි සාහිත්‍ය මාසයේ සැප්තැම්බර් මාසයේ යෙදෙනවා. ඒ සැප්තැම්බර් මාසයේ යෙදෙන සාහිත්‍ය මාසයේදී විශාල වශයෙන් අපි අයගේ ලොකු ප්‍රබෝධයක් තියෙන පොත්පත් කියවන්න ඒවට. නමුත් සාහිත්‍ය අපි සිංහල සාහිත්‍ය ගත්තා මේකේ ඒ බැඳිලා තියෙන්නේ බුද්ධ ශාසනෙත් එක්ක බුදු දහමත් එක්ක. ඉතින් බෞද්ධ බුදු දහම නැති සාහිත්‍යයක් අපිට නැති තරම් සිංහලෙන්. ඉතින් ඒ නිසා එය ඉස්මතු වෙලා බෞද්ධ සාහිත්‍ය පිළිබඳව දැනුවත් කරන්න ඒ සම්බන්ධව අපි ඇගයි කරන්න වෙනම වැඩපිළිවෙලක් කරන්න ඕනේ කියන අදහස ඇතුව එතකොට ඒක අපි මහාචාර්ය ප්‍රණීත අභිසුන්දරයන් එතුමත් සාකච්ඡා කරලා මේකට තියෙන අපි කෙසේ මෙහෙට ප්‍රවේශයක් ගත යුතුද කියලා සාකච්ඡා කරා. එතනදී එතුමත් කිව්වේ පැහැදිලිවම බෞද්ධ සාහිත්‍ය කියන එක වෙනමම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ මත ඊට පෙර වසරවල තිබ්බ පළ වෙච්ච බෞද්ධ කෘතීන් සාහිත්‍ය කෘතීන් සියල්ලක්ම අරගෙන ඒවා වෙනමම අධ්‍යයනය කරලා ඒවා ඇගීමට ලක් කරන්නට අපි කටයුතු කරා. යනවා 2007 වර්ෂයේ ඉඳලා අපි බෞද්ධ සාහිත්‍ය උත්සවය සමස්ලංග බෞද්ධ මහා සම්මේලනයෙන් ආරම්භ කරා. ඉතාමත්ම සාර්ථකව වසරින් වසර ඒට අලුතෙන් ඇගීම් එකතු කරමින් කරා. ඒ වගේම ගයන් අපිට ඒ සාහිත්‍ය මාසයේම අපි මේ බෞද්ධ සාහිත්‍ය උත්සවය පැවැත්වීමට ඒ පවත්වනකොට අපේ රටේ බුද්ධ ශාසනයට ක්‍රියා කරපු කැපවෙච්ච බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්නට ක්‍රියා කරපු මහා යතිවරයන් වහන්සේලා ඒ වගේම ගිහි නායකයෝ සම්බන්ධව අපි මතක් කරන්න ස්මරණය කරන්න ඒ අය විසින් ප්‍රකාශයට පත් කරපු කෘති සාහිත්‍ය කෘතීන් ගැන කතා කරනකට අපි ඒ අවස්ථාව උපයෝගී කරගත්තා. ඒ අනුව අපි මම වලගයි අපි ඉස්සෙල්ලම මේ අප අද කතා කරේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගැන.
तुमगे 150 जम संवत्सरे अभी इत विशाल वशे भंडारण संबंध चाला प्रवत्व बौद्ध बुद्ध शासन अमात्यंश सामगेल इतने अभी तुम्हें पालक नवत प्रकाशीकरण विशाल वशे क्रियाकरण कटयुत कर इवगेम श्रीमद जयतिलक महात्म डी पी जयतिलक मैत्री एक पनस्वी जम दिन इवगेम अभी श्रीमद बलिसिंह हरिश्चंद्र तुम्हारे सीएवनी शतसंवत्सरे इवगे दिवल इवगे विशेषम शासने अभी इतिहास वेदगत संधिस्थाने पाहियन स्वामी हंस देशाटन वार्ता अभी बौद्ध साहित्य उत्सव उन्हांस मिहट पेमील अवृद्धि सायसीय सैमरीम विनवीन दिदास कुलह वर्षेली अभी ये सैमरी उत्सव करमे सीलुम देवल करकोट अभी बौद्ध साहित्य मे रटट अभी जातीयट वेच सेवा वा इसमत करवागे लीन कृति लीन अगेमट लकर विशाल विषय क्रियाकला एक इधा इधम अद विनकाघटम यह संबंध कपिला क्रियाकले अभी बौद्ध महासम्मेलन सभापति वरीपेन महाचार्य प्रणीत अभी सुंदर निमतम अत्यवश्यम इतम पिलवेलट हरियाकार सिद्धक जगत महात्म सभी जाति मामक शासन मामक हेगुमेन युक्त वर्तमान दय ससुन विन्वेटू युतुक मनवा दय होया बलला विद्वतुंगे अनुशासन उपदेश निवरदि वरगेन उबतुमलवेणी गिहि बौद्ध समाजे प्रबलया निटुकरण मेहवर अनबिभवनीयाय बौद्ध साहित्य पिलिबंधव अपे गौरवनीय स्वामींद्रयन वहन्सेगेन निवरदिव यमक दनगेनीमट मा अपेक्षा करनवा गौरवनीय पोल्पिति मुकलाने पान्यासिरी माहिमियन वहन्स अपे अवसान नरमुन निवन बौद्ध्यान लेस निवनिन सदातनिक विमुक्तिय परम शांतियट पत्वीमाय अपे अरमुन बौद्ध साहित्य तुलिन मे अवसान नरमुन शक्तिमत् करगन्नट लबेन पिटिवहल कुमक्त मे साकच्चावट अपिट अलुतेन संबंध वेच्च विशेषयेन्म मे वेडसटहन සඳහා මේ විදියට මූලික වෙලා කටයුතු කරන බෞද්ධාලෝක පදනමේ අපේ සභාපති තැන්පත් ඒ වගේම හිටපු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති පින්වත් ජගත් සුමද පාලමැතුමනි ඉතින් විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙනවා අද දවසේ ඔබතුමා මෙවැනි උදාර වැඩසටහනක් මේ විදියට පවත්වලා අනගාර්ග ධර්මපාලතුමා ගැන ලෝකයාට හඳුන්වලා දෙන්න කටයුතු කිරීමත් විශේෂයෙන්ම දැන් මට දැනගන්නට ලැබුණ දීර්ඝ වශයෙන් ඒ 2006 ඉඳලා ආරම්භ කරපු බෞද්ධ සාහිත්‍ය වැඩපිළිවෙල එතකොට මේ බෞද්ධ සාහිත්‍ය වැඩපිළිවෙල ඇති කරලා නැවතත් සාහිත්‍යමය ආගමික වශයෙන් බෞද්ධ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්නට අවධානය යොමු කරන්නට කටයුතු කිරීම විශේෂයෙන්ම මම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා අපූර්වක පින් දෙනවා ඒ වගේම මේ මහාචාර්යතුමාටත් අපි ආශිර්වාද කරනවා එතකොට මේ අපේ ප්‍රධාන ප්‍රශ්නය ගයන් මහත්මයා ඇහුවේ බෞද්ධ සාහිත්‍ය අපිට කොහොමද ඉවහල් වෙන්නේ ඒක කොහොමද අපිට උපකාරීත්වයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ පරම නැත්තම් පරම නිස්ඨාව වන උතුම් නිවන සාක්ෂාත් කරගන්න දැන් අතීතයේදී අපේ මුතුන් මිත්තෝ විශේෂයෙන්ම අපේ පඬිවරු මහා සංඝරුවන මේ අපේ සාමාන්‍ය ජනතාව ඒ ජනතාවට ධර්මය දෙන්නට විවිධ විවිධ ක්‍රමවේද භාවිතා කළා. එතකොට ඒ භාවිතා කරනකොට හම්බ වෙච්ච එක ක්‍රමයක් තමයි මේ කාව්‍ය රචනා කිරීම. ඊළඟට ගද්දමේ වශයෙන් ජාතක කතා මුල් කරගෙන රචනා කිරීම. මේ වගේ ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් තෙරුවන් සරණ ගැන කියලා දෙනකොට සාමාන්‍යයෙන් ඒ කවියක් කියලා දීලා ඒ කවිය තුලින් ඒ කෙනාගේ හිතේ ශ්‍රද්ධාව ජනිත කිරීම. ඇත්තටම ප්‍රධාන තේමාව වෙන්නේ ශ්‍රද්ධාව. ඒතොර ශ්‍රද්ධාව ජනිත කරවීම සඳහා තමයි කවියක් ලියවෙන්නේ. ශ්‍රද්ධාව ජනිත කරවීම සඳහා තමයි දැන් අපි කියනවා චම්පුකාව්‍ය කියනවා නේද? ඒතොර ජාතක කතා පොත් වහන්සේ. ඒතොර මේ විදිහට මේවා සිද්ධ වෙන්නේ පූජාවලිය. එතකොට අපි ගත්තොත් අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය. තර මෙන්න මේ වගේ ඒ අතීතයේ හිටපු දැන් රජවරු පවා දැන් දෙවන පැරකුම්බා රජුරෝ
ගේ කාලේ මේ පූජාවලියට පුදුම ගෞරවයක් ලැබලා දීලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ හිටපු විද්‍යා චක්‍රවර්ති පඬිතුමා තමයි මේ බුත්සරණ කාව්‍ය ලියලා තියෙන්නේ. එතකොට ඒ විදිහට මේ දැන් අපි ගත්තොත් වීදාගම මෛත්‍රිය හාමුදුරුව මේ විශේෂයෙන්ම ලෝවැඩ සංගරාව. ඔව් එතකොට දැන් බුදුගුණා ලංකාරය වගේ රචනා කළා. දැන් රහසත් පවුනකොට කෙලෙසර යනු දුරුකොට නිසියු යෙන් පුදට අරහයයි නම කියති මුනිදුට. එතකොට දැන් ඊටහාම සරලව අපේ ගැමියාට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ලස්සනට මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ බෞද්ධ සාහිත්‍ය දැන් අපි ගත්තොත් එමේ ඒගොල්ලන්ට එක පාරටම අපි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා දෙන්න ගියොත්, පංච උපාදානස්කන්ධය කියලා දෙන්න ගියොත්, පටිච්ච සමුප්පාදය කියලා දෙන්න ගියොත් සමහර විට සාමාන්‍ය කෙනෙකුට මේක තේරුම් ගන්න බැරි වෙනවා. සමහරට රසවත් වෙන්නේ නැහැ. එයාට ඒක එපා වෙන්න පුළුවන්. ඒතොර බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය තමයි ධර්ම දේශනා කිරීමේදී ඉස්සෙල්ලාම දාන කතා, ඊළඟට සීල කතා. දානය ගැන කියලා දෙනවා, සීලය ගැන කියලා දෙනවා, ඊට පස්සේ දිව්‍ය ලෝක ගැන කියලා දෙනවා, සග්ග කතා. ඊළඟට කියලා දෙනවා කාමී ආදීනවය ගැන. ඊට පස්සේ තමයි සාමුක්ඛංසික දේශනාව හැටියට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඒ වගේ දැන් අපේ ජන සමාජයේ ජනතාවට එක පාරටම අපි මේ ගැඹුරු දහම් කරුණු කියලා දෙන්න ගියොත් ඒක අමාරු වෙනවා. ඒකෙන්ද කවි වගේ දේවල් පාවිච්චි කරලා තාලයට සජ්ජහායනා කිරීම, පොඩි කතා කියලා දීම, මෙන්න මේ ක්‍රමවලට තමයි ඒ කාලෙදී ජනයා ඇදබැඳ තබාගෙන ධර්මයට යොමු කරගන්නේ. එතකොට මේගොල්ලෝ ආශාවෙන් එනවා. ආශාවෙන් ඇවිල්ලා මේ ධර්මය අහගෙන ඉන්නවා. දැන් නූතනයේදීත් අපේ ස්වාමීන් වහන්සේලා, දැන් අපි ගත්තොත් එහෙම ඒ කාලේ වැඩ හිටපු පානදුරේ ආර්ය ධම්මහාමුදුරුවෝ. එතකොට බෝධි පූජා වලට කවි ලස්සනට සකස් කරා. දැන් මෑත කාලිනව අපේ කිරිබත්ගොඩ ඥානানন্দ හාමුදුරු වගේ ස්වාමීන් වහන්සේලා ලස්සනට කවි කියලා සජ්ජායනා කරනවා. එතකොට ඒක තමයි පසු කාලීනව සාහිත්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට ඒක ජන සමාජයේ ඒ පිරිසගේ හදවතට කිඳා බහිනවා. අන්න ඒ කාලෙදී එන්නේ එහෙම ලියවිච්ච නිසා තමයි ජනතාව විශේෂයෙන්ම බුදුදහම එක්ක බද්ධ වෙලා හිටියේ. එතකොට නූතනයේ ඒ සම්බන්ධය දිගට පවත්වාගෙන යන්න නම් සාහිත්‍ය අවශ්‍ය වෙනවා. එතකොට ඒකයි ධර්මයයි, දැන් ධර්මය අපේ තියෙන අරටුව නම් පොත්ත තමයි මේ සාහිත්‍යය. එතකොට මේ පොත්ත අනිවාර්යයෙන්ම තිබුණොත් තමයි බොහෝ දුරට අර ගහට පොත්ත වගේ මේ සම්බන්ධය මේකේ තියෙනවා. එතන සාහිත්‍ය අපිට පදනමක් හැටියට පාවිච්චි කරගන්න පුළුවන් ධර්මයට ආපු නැති කෙනෙක්ව යොමු කරගන්න. ඉතින් ඒ වගේම තමයි දැන් ගීත. දැන් බලන්නකෝ, දැන් සාහිත්‍යයට අයිති වෙන ගීත. දැන් මට මතකයි, මගේම උදාහරණේ ගන්න පුළුවන්. මම පොඩි කාලේ ධර්මයට එන්න බලපෑවා මේ බෞද්ධ ගීත. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යano. විසක් බොහෝ දින දිනු සේකලව බුද්ධ දිවාකර යano. බුදුරස් කැටිවි නැගී ආලෝකේ පිසෙයි දුකඳුරු මුළුතුන් ලෝකේ. මට හැමදාම කඳුලක් එනවා ඒ කොටස අහනකොට. ඒ වගේම අපේ අනිත් දැන් දෙවුරම් විහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිද්දුනි ඔබ පිළි සරණපතා මම මේ බවඳුරු කතර ගෙවා. එතකොට මෙන්න මේ, එතකොට ඒකත් සාහිත්‍යය. එතකොට ඒක ගීත සාහිත්‍යය. එතකොට කාව්‍ය මේ ඊට පස්සේ අපේ තියෙන මේ විශේෂම නවකතා වශයෙන් මේ විදිහට හැම පැත්තකින්ම මේ සාහිත්‍යය උපයෝගී කරගෙන අපේ ජන සමාජයේ සැදැහැවතුන්ව ධර්ම මාර්ගයේ පළවෙනි පියවරට ගෙනල්ලා එතන ඉඳලා ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍ය අපි කතා කිරීම, සාහිත්‍ය රචනා කිරීම, සාහිත්‍ය ඇගීම වටිනා දෙයක්. ඒ නිසා මේ බුදුමල්ලා ඒක ආරම්භ කිරීම සහ කරගෙන යාම ඉතාම උතුම් කියලා මම සඳහන් කරන්න ඕන. ගෞරවනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතානන්, ඒ වගේම බෞද්ධ ආලෝක පදනමේ සභාපති සුමති හෝල්ඩින්ග්ස් ව්‍යාපාරයේ සභාපති, ඒ වගේම ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති, අද ධර්මපාල චින්තනය සහ බෞද්ධ සාහිත්‍ය පිළිබඳ හැඟුමක් දැය ජනිත කරන්නට සියත රූපවාහිනිය සමග මේ වැඩසටහන සංවිධානය කරමින් ඊට දායකත්වය ලබා දුන් ජගත් සුමතිපාල මහතා අපේ මේ සාකච්ඡාවේ රැඳී සිටිනවා. බිනරපුර පසළොස්වක පෝය දවසේ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන්ගේ ඒ ස්වර්ණමය චින්තනය පිළිබඳවත්, බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත් සිදු කෙරෙන සාරවත් සාකච්ඡාවක මීළඟ පියවරට අපි එක්වන්නේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතානිනි. සාහිත්‍ය සොඳුරු හදවත් ඇති මිනිසුන් බිහි කරනවා, මිනිස්කමේ
සුවඳ හඳුනන උතුම් මිනිසුන් බිහි කරනවා මේ සාහිත්‍ය තුලත් බෞද්ධ සාහිත්‍ය වඩාත් පූජනීය මෙහෙවරක් ඉටු කරනවා බෞද්ධ සාහිත්‍ය මේ manussත් වෙන වෙත ඉටු කරන මෙහෙවර පිළිබඳව පැහැදිලි කරන්නට ඔබතුමාට ආරාධනා කරනවා සාහිත්‍යස්ය භාවම් සාහිත්‍යම් කියලා වාක්‍යයක් තියෙනවා රස සහිත බව අර්ථ සහිත බව තමයි සාහිත්‍ය කියලා ඉදි කියවේ එතකොට ආනන්දවර්ධන කියලා ඉන්දියාවේ විචාරකෙක් හිටියා එතුමා ලියලා තින්නේ කවියා සරාගී වූ හොත් කවියද සරාගී වන්නේ කියලා. ඒ ලෞකික, රාගික, කාමුක බෞද්ධ සාහිත්‍ය ඇවිල්ලා විතරාගී සාහිත්‍යයක්. ඒ කියන්නේ මිනිස්යාගේ ජීවිතේ පැහැදිලි කරලා දෙනවා නුවණ දල්වගෙන කොහොමද යන්න ඕනේ කියන එක. පින්දාන් කුසල් වඩාගෙන යන්න ඕනේ ගමන. බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරද්දී දැන් අපි සාමිනාංශේ මතු කළා බුදුගුණ අලංකාරය. එහි තියෙනවා කවියක් මල සිඳෙන තරමට දවන රන්සේ ගිනිකොට කළ වරද පමණට දෙවති සන්තාප රජු දනහට. රජවරුන්ට අනුශාසනා කරලා තියෙන්නේ මේ බුදුදහමෙන් ලබාගත් ආභාසය. යම්කිසි වැරද්දක් කළා නම් ඒ වැරද්දේ ප්‍රමාණයට තමයි දඬණය නියම කරන්න ඕනේ. ඒක ඊටාම පරිගැණීම් ඒව නැහැ. බුදුදහමේ බෞද්ධ ශාසනය එහෙම නැහැ. කායික දඬුවම් ඒ වගේ දේවල් වලට ඉඩ නැහැ. ගණ්ඩ තීන්දුව ජාතකයේ වගේ ජාතක කතා කියවනකොට තේරෙනවා මිනිස්සුන්ගෙන් අර මල නොතලා රොන් ගන්නාසේ බදු ගය කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ පීඩාවටපත් කරන්න නැතුව. දැන් මේ කාල පරිච්ඡේදේ අපි විශාල වශයෙන් මේ විනින් අය කරපු පව් වලට පව් ගෙවනවා අපි රටේ. අය ගෙවන්නේ මේ වෙනත් පාලකයෝ වෙනත් විශේෂඥයෝ වෙනත් නිලධාරීන් කරපු අමන වැඩින්ද අපි පව් ගෙවනවා. ඒ දැඩි පීඩනයක් තියෙනවා. මේවා බෞද්ධ සාහිත්‍යයේ බොහොම ලස්සනට ත්‍රිපිටක ධර්ම වලින් සූත්‍ර වලින් ඇවිල්ලා ජාතක කතා වලින් සද්ධර්ම රත්නාවලිය වගේ පොතක් කියෙව්වා නම් තේරෙයි කොයි වගේ ධර්ම කාරණා අපිට ලැබෙනවද ජීවිතේ අර්ථවත් වෙනවද කියන එක. දැන් බැරක් ඔබාමා මහත්මයා ජනාධිපති ඡන්දෙට එනකොට කියපු කතාවක් තියෙනවා. EDD කියලා ඒක ප්‍රසිද්ධ වුණේ. එම්පති ඩෙෆිසිට් ඩිසෝඩර් එකක් තියෙනවා කියලා කිව්වා. එම්පති කියලා කියන්නේ සහානුකම්පණය, සහානුභූතිය. සංස්කෘත ශබ්දකෝෂවල ඕකේ අර්ථ දක්වන්නේ කරුණාව කියන එක. ඉතින් ඕක බෞද්ධ සාහිත්‍ය අපිට උගන්වනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, සතර බඹ විහරණ, කතන්දර මගින් උගන්වනවා, සත්තු මගින් උගන්වනවා. ඊළඟට දේව ධර්ම දෙක, ලැජ්ජ බය, හිරියොත්ප්පිය. පව් කරන්න, නරක වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ, බිය වෙන්න ඕනේ. මේවා කතන්දර මාර්ගෙන් කියලා දුන්නා. මොකද කතන්දර අහන්න රසවත් වෙන්න, විනෝද වෙන්න මිනිස්සු කවදත් කැමති. ගායනා අහන්න කැමති. එතකොට ඕක තමයි සාහිත්‍ය ඇතුළේ එන්නේ. වෙනස තියෙන්නේ දැන් මෑත භාගයේ ලංකාවේ ප්‍රචලිත වෙච්ච ටෙලිවිෂන් වැඩසටහන්, සිනමා කෘති, රූපවාහිනී හැම දෙයකම බැලුවම විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් එන චිත්‍රපටි එහෙම තියෙන වැඩිපුරම කුවා දක්වන්නේ කාමයයි රාගයයි මේ අපරාධ පැත්ත. ද්වේෂ, ද්වේෂය, ප්‍රචණ්ඩත්වය, සෙක්ස් ඇන් වයලන්ස් මේක තමයි විකුණන්නේ. දැන් මෑත භාගයේ පිටවුණු ලංකාවේ පරිවර්තන බැලනකොට මිනිත්තු 11 කියලා පොතක් ආව පෞල් කොයෝගේ මේවා ඇතුලේ තියෙන සේඩිසම් කියන එක. පරපීඩාකාමී. ජාතක පොතේ තියෙන කතාවල පරපීඩාකාමී කියන්නේ අනිත් අයව පෙළලා සතුටට තෘප්තියටපත් වීම කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රතික්ෂේප කළා ලස්සනට ජීවිතේ හැඩගස්සන හැටි, නිවන් මාර්ගට යන හැටි, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියලා දුන්නා අපිට. සත්‍ය හතර ගැන අතහරින්න ඕනේ අන්ත ඔක්කොම අතහැරලා මේ මැද ගමන යන හැටි. එහිදී කාම චේතනා, රාග චේතනා, ද්වේෂ චේතනා එනවා නම් ඒක මැඩ පවත්වලා විනාශ කළා. අපි කොහොමද නැගී සිටින්නේ? අර මඩ ගොහරුවක පියුමක් පිපෙනවා වගේ. ඒක තමයි බෞද්ධ සාහිත්‍ය කියලා. ඒකේ ඒවා අපි පහුගිය කාල පරිච්ඡේදයේ මෙතුමාගේ සභාපතිත්වය යටතේ ඊට පෙර මෙතුමාගේ මෑණියන් සභාපති කාලේ ඉඳලා මේ සාකච්ඡා අපි තිබුණා. තෝරගත්තා. ඒවා උද්දීපනය කරන්න ලියපු නවකතා තියෙනවනම් කෙටි කතා පොත්, පද්‍ය පොත්, ගීත පොත්, ශාස්ත්‍රීය කෘති අපි අගය කළා. ඒ හැම අවස්ථාවකම අර ජනරජ මහත්තයා කීවා වගේ විවිධ චරිත සිහිපත් කරගෙන අපි බෞද්ධ සම්මේලනේ තොරණක් හැදුවත්
තොරණෙදී ගන්න අපි හුදු ජාතක කතාව පමණක් නෙවෙයි මෝට්ටිවත්ති ගුණානන්ද හඳුරු ගැන වෙනම අපි තොරණක් කරා ධර්මපාලතුමා ගැන වෙනම තොරණක් කරා අපි එහෙම කළේ මේ බලන්න එන රසිකයින්ට පුංචි දරුවන්ට හැඟීමක් ඇති කරන්න මෙන්න මෙහෙමයි මේ ඇත්ත වැඩ කළා අද අපි මේ ජීවිතයට පත් උනේ අපි මෙතනින් එහාට තව ලස්සන නව උදාවක් ඇතුව යන්න ඕන කියන කාරණේ සිහිපත් කරන්න තමයි එහෙම කළේ. ඉතින් අපි ඒ කාලේ කළා දැන් ඊළඟ කණ්ඩායම ඒවා පවත්වගෙන යා යුතුයි. දැන් බෞද්ධාලෝක පදනමේ ජගසුමතිපාල මහත්තයා දැන් ක්‍රියා කරනවා මමත් මට පුළුවන් ශක්ති පමණින් වැඩ කටයුතු කරනවා. එතුමාගෙන් අහන්න දැන් මොකද ඉතිහාසයේ පුරා විද්‍යාව කියන එක බෞද්ධ සාහිත්‍යයේ ඉතාම වැදගත් අංශයක්. වලිසිංහ රිෂාන්දතුමා පුරා විද්‍යාවට ඒ කාලේ පොතක් ලිව්වා. ඒ පොතෙන් මුල් කාලේ හුඟක් අය ඉගෙන ගත්තා. ධර්මපාලතුමාගේ කෘති කියවනකොට තේරෙනවා එතුමා ලෝක ඉතිහාසයේ ඉන්දියා ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ පුරා විද්‍යාව ගැන මොනතරම් ලියලා තියෙනවද කියලා. පොත්පත් නැති කාලේ. දැන් මේ අපිට මේ කඩා වැටිලා තියෙන අවස්ථාවක තමයි මේ බෞද්ධාලෝක පදනම පිහිටුවලා මෙතුමා විශාල වැඩ කොටසකට එළඹිලා තින්නේ විවිධ බාධක මැද්දේ. හැබැයි බාධක ජය ගනිමින් පෙරට එන බව අපිට පේනවා. ධර්මපාල චින්තනයේ පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව අපි සොම්නසටපත් වෙලා යලි ඒ හඬ දින කීපයකින් මැකී යනවා නම් ඒ සාකච්ඡාවෙන් හෝ ඒ සොම්නසටපත් වීමෙන් හෝ අර්ථයක් සිදුවන්නේ නැහැ. සැබවින් මේ චින්තනය ක්‍රියාවට නැංවීමට ගන්නා පියවරයි වැදගත් වෙන්නේ. බෞද්ධාලෝක පදනම ඒ චින්තනය ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ පෙරට ගෙන යන ආයතනයක්. බෞද්ධාලෝක පදනම මගින් ශාසනාලෝකයේ උදෙසා සිදු කරන ඒ වගේම දය පිබිදවීම උදෙසා ඉටු කෙරෙන මෙහෙවර පිළිබඳව ජාතික ආගමික මෙහෙවර පිළිබඳව ජගත් සුමතිපාල මහත්මයාගෙන් අපි දැනගන්න කැමැති. අත් වශයෙන්ම අපි මේ රටේ ඉපදුනා නම් මේ රටට ණය නැති කෙනෙක් හිටු මේ රටින් පිට වෙන්න ඕනේ. ඒකට අපි ජාතිය අපි ආගම සියලු ජාතීන් එක සමගින් ඉන්නේ සියලුම දේවල් කිරීම අපේ වගකීමක් යුතුකමක්. ඒ වගේම බුද්ධ ශාසනයේ ගත්තම ඉතිහාසය දිහා ගත්තම අපිට අපි පුරාවිද්‍යාව අතිශය වැදගත්. එතන පුරාවිද්‍යාව සුරකීමට ඒ ආරක්ෂා කරලා මතු පරම්පරාවට ඒක රැකගෙන ඉදිරිපත් කිරීම අතිශය වැදගත්. මෙතනදී අපි පහුගිය කාලෙදිත් අපි බොහෝ වෙලාවට බෞද්ධ මහා සම්මේලනයේ ඉන්න කාලෙත් හැම වාර්ෂිකම වගේ පුරාවිද්‍යා ස්ථාන තෝරගෙන ඒවා සංරක්ෂණය කරලා ඒවා ආරක්ෂා කරන්න බොහෝ වෙලාවට අපි වැඩ කරා ඒ තැන්වල. විශේෂයෙන් මෙතනදී අනුරාධපුරයේ ගියොත් අනුරාධපුරයේ විජයාරාම කියන ස්ථානේ ඒක කොට්ටම්පුකුණ ඉඳලා කිලෝමීටර් කමාරක උතර ගල්පාලම් පැත්තට යනකොට තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මේ කැඳීම් කරලා සංරක්ෂණ කටයුතු කරන එක බෞද්ධ මහා සම්මේලනයේ 2014 වර්ෂයේ අනුරාධපුරයේදී අපි සංවත්සරේ පවත්වනකොට ආරම්භ කරපු ව්‍යාපෘතියක් හැටියට ඉතා සාර්ථකව නිම කළා. මම බෞද්ධ මහා සම්මේලනේ නිදහස් වුණෙන් පස්සේ අපේ ජාතික ආගමික කටයුතු තවදුරටත් කරගෙන යාම සඳහා බෞද්ධාලෝක පදනම ස්ථාපිත කර ඒකට මහජාත පණිත අපි සුන්දරයන් වැනි පිරිස් අපිත් එක්ක සම්බන්ධ කරගෙන ඒ වගේම මහාචාර්ය මාලිංග අමරසිංහ වැනි පුරාවිද්‍යා මහාචාර්යවරුන් සම්බන්ධ කරගෙන ක්‍රියා කරනවා. එතනදී කුරුන්දාශෝක විහාර ගැන අපි දන්නවා අටකතා ලියවිච්ච තැනක්. ඒ වගේ සුවිශේෂී ස්ථානයක පහුගිය කාලේදී විශාල වශයෙන් ප්‍රශ්න ඇති වුණා. එහිදී 2018 වර්ෂයේදී කැණීම් ආරම්භ කරන්න ගියාම එතන ඒවිදී ඉදිරිපත් වෙච්ච සාන්තබෝධි ස්වාමීන් වහන්සේත් සමග ඉහින දැම්ල පිරිසක් සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වුණාම ඒ අවස්ථාවේදී උන්වහන්සේ අපෙන් ඉල්ලීමක් කරා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. එතකොට ඒ වෙනකොටත් බෞද්ධ මහා සම්මේලනයේ අපි එහි නඩු කටයුතු සඳහා ඉදිරිපත් වෙලා මෙහි ඉඳලම ජනාධිපති නීතිඥවරුන් පවා නොමිලේ මෙහි ඉඳලා ගිහිල්ලේ මුල්ලතිවලේ නඩු වලට පෙනී සිටලා ඒ නඩු නිරාකරණය කරගන්න පුළුවන් වුණා. ඉන්පසු ඒ නිරාකරණය කරගත්තෙන් පස්සේ බෞද්ධාලෝක පදනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සමග අවබෝධතා ගිවිසුමකට එළඹිලා ඒ අනුව පසුගිය වසරේ 2021 වර්ෂයේ ජනවාරි මාසයේ එහි පළවෙනි ගොඩැල්ල ස්තූපය කැණීම් පටන් ගත්තා. එය කැණීම් අවසන් කරලා එය දැන් ස්තූපයේ දැන් අපි සංරක්ෂණ කටයුතු නිමවෙමින් පවතින්නේ. මේ වෙනුවෙන් අර ප්‍රණීත් මහතගේ වගේ විශාල ප්‍රශ්න ඇති වුණා.
ඒ අන්තවාදී කියලා මට කියන්න පුළුවන් මේ දේශපාලන අධිකාරීන පිරිස් එහෙට බාධා කරමින් විශාල ප්‍රශ්න ඇති කර ඇත්ත වශයෙන්ම මේ ස්ථානය අපි නීත්‍යානුකූලව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සියල්ල කරගෙන යන්නේ ඒ සම්පූර්ණ දායකත්වය බෞද්ධාලෝක පදනමින් කරගෙන දෙන්නේ ඒ හිතනදී ඉස්මතු වෙච්ච කාරණා තමයි ඒ සියලු කැරීම් වලදී මේ 100%ක්ම මේ බෞද්ධ විහාරස්ථානයක් කියන එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ තහවුරු කරලා තියෙනවා. එහි හම් වෙච්ච දේවල් ඒ පිළිමගේ කැණීම් කරනකොට එහි මාබල් වලින් හදිච්ච හදපු බුද්ධ ප්‍රතිමාවක කොටස් හම්බුනේ. ඒ වගේම ඒ මහායාන තිබෙන්න ඇති කියන එක තහවුරු වෙන විදිහට බෝධිසත්ව පිළිම ලැබුණා අඩි 6-7 වගේ උස ප්‍රමාණය. ඒ වගේ තමයි අලංකාර විදිහට කෙරිච්ච කුරුන්දාශෝක විහාර පද්ධතිය කියන එක තහවුරු කරලා තියෙනවා. ඒකේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කියන්න කැමති ස්තූපය සම්බන්ධව ඒ ස්තූපය හදලා තියෙන ගබොක් ගලෙන් සම්පූර්ණයෙන්ම ගබොක් ගලෙන් නිම කරපු ස්තූපයක් ඒ මණ්ඩලයක් උඩ මණ්ඩලයේ උඩ ස්තූපය හැදලා තියෙන්නේ. ඊටත් වඩා විශේෂ කාරණා වුණේ කැණීම් වලදී ආවරණය නිරාවරණය වුණේ මේ පත්මාකාර හැඩයෙන් තියෙන ස්තූපයක් කියන එක. ඉතින්දී පත්මාකාර ස්තූප ලංකාවේ සහ ලෝකයේ කිසිම තැනක තාම හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ පත්මාකාර ස්තූපය නැවත සකස් කිරීම අතිශය අභාර දුර කාර්යයක් වුණා. ඒ වෙනුවෙන් මහාචාර්ය සනත් මනතුංග අනුරමනතුංග මහත්මයා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හැටියට ඒ වගේ ප්‍රසන්න මහත්මයා රත්නායක මහත්මයා ඒ වගේම විශේෂයෙන්ම මහාචාර්ය මාලිංග අමරසිංහ මහත්මයා මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ හැඩය තීරණය කරලා කරනවා. ඒ වගේම මේ යූපගලක් තියෙන යූපගලකින් කොත් කැරලා වෙන යූපගලක් තියෙන ස්තූපයක් හැටියට අපි විශ්වාස කරනවා ඊළඟ පෝය වෙනකොට ඒ ස්තූපේ සම්පූර්ණ නිම කරන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා වෙච්ච බාධක සියල්ලක්ම ඒ මහේස්ත්‍රාත්තුමාම පැමිණ ඒ ස්ථානය නිරීක්ෂණය කරලා ඒ ඔක්කොම ඉවත් කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හොඳින් කරගෙන යන්න දුන්නා. මම හුඟක් සතුටු වෙනවා බෞද්ධාලෝක පදනම හැටියට වැළලීගේ ඉතිහාසයක් ඉස්මතු කරන්නට අපිට මේ වෙලාවේ හැකියවීම ගැන. ඒ වගේම මෙය තව තව කල් ගියා නම් අපිට මේ කාර්යය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙන්නත් තිබුණා. ඒ නිසා වාසනාවකට අපිට ඒ දේ කරන්න පිළිවන් වීම ගැන බෞද්ධාලෝක පදනම හැටියට සතුටු වෙනවා. ඒ වගේම අපි මේ පළාතේ ඒ මුලතිව් වල ආලම්පී කියන හන්දින් හැරලා යන්න තින් ඒ පළාතේ ඉන්න ජන ජීවිතය ගොඩනගන්නේ ප්‍රජාශාලාවක් ඇති කරන යනවා. එහි ඉන්නේ 99.9%ක්ම දමිළ ජනතාව ප්‍රජාශාලාවක්. ඒ වගේම එහි ඉන්න ධීවර ජනතාව වෙනුවෙන් සහාය දෙන ඒවා එක නිවසක් අපි ගිය වසරේ හදලා දුන්නා. ඒ සිංහල ධීවරෙක් දමිළ කාන්තාවක් විවාහ වෙලා ඉන්න කතෝලික ආගම අදහන කෙනෙක්. ඉතින් අපි මෙතනදී අපි සියලු දෙනාම ඒක රාශී කරගෙන අපේ පුරාවිද්‍යා රැකගන්නට ඒ ජන ජීවිතයේ නගා සිටවන්නට ක්‍රියා කරනවා විශේෂයෙන්ම පුරාවිද්‍යා පැත්තෙන්. ඊට අමතරව දුෂ්කර ගම්මානවල තියෙන ආර්ථිකයේ ගොඩනැංවීමට එහි තියෙන විහාරස්ථාන මුල් කරගෙන අපි ඒ ක්‍රියා කරන්නට කටයුතු කරනවා. පසුගිය වසරේ අපි කිරිබ්බන් වැව මුලතිවල තියෙන විහාරස්ථානේ ඒක තමයි මුලතිව් දිස්ත්‍රික්කයේ තියෙන එකම පිරිවෙන. එහි අපි ස්වාමීන් වහන්සේලා 21 නමක් එහි ඉගෙනුම ලබනවා. එහි ඊට අවශ්‍ය කරන ජල පහසුකම් සහ ඒ ගොඩනැගිලි කරන දේවල් හදලා දීලා අපි ගිය වසරේ එහි අපි ඒ කඩන පින්කම් සිද්ධ කරා. ඒක මේ ගමේ ඉන්න තරුණ ප්‍රජාව එකතු කරලා ඒ අය සමග ශ්‍රමදානයත් එක්ක ඒ ගම ගොඩනගන්නත් ඒ වගේම ඒ අයගේ ආර්ථිකය ගොඩනගන්නට සහය දීලා කටයුතු කරන එකත් අපි දැනට පටන් අරන් තිනවා. ඒ වගේ අපි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඒ වගේ උතුරු මැද වැනි පළාත්වල තියෙන දුෂ්කර ගම්මානවලට බෞද්ධාලෝක පදනමින් සහය දක්වන්න කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඔබතුමා නිති ඉමහත් ශ්‍රද්ධාවකින් යුක්තව ඉමහත් කැපවීමකින් යුක්තව විශාල ව්‍යාපාර ජාලයක් මෙහෙවන අතරතුර ප්‍රමුඛතාව බුදු සසුනේ අභිවෘද්ධියට ලබා දෙන ගිහි බෞද්ධ නායකයෙක් ඔබතුමාගේ වීමට ඉඩ තිබූ අවදානමක් තිබෙන මේ මුලතිව් කුරුන්දාශෝක විහාරස්ථානය වැනි
ස්ථානයක් පුරා විද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට ඒ සියලු දායකත්වයන් ආර්ථික සවියන් ලබා දීලා දයට සසුනට මුලතිව් කුරුන්දාශෝක පුදබිම ඇතුළු පුදබිම් සංරක්ෂණය කරලා දීලා බෞද්ධ සමාජයට උදව් අවැසි තැනටි මහත් මෙහෙවරක් ඉටු කරලා බෞද්ධ සාහිත්‍ය උත්සවය උපගන්වලා මේ ඉටු කරන මෙහෙවරට ප්‍රණාමය පළ කරමින් බිනර පුරපසළොස්සක පොහෝ දවසේ අපේ මේ සාකච්ඡාව සමාප්ත කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති දුරේද ධර්මින් ජගත් සුමතිපාල මැතිතුමන් ඉටු කරන මෙහෙවර අපේ ගෞරවයට ඇගීමට පාත්‍ර වන බවත් සිහිපත් කරමින් ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ ධර්ම සම්නිවේදනයේ මහෝත්තම මෙහෙවරක් ඉටු කරමින් බුදු සසුනේ කලු කරනවා ඔබ වහන්සේට නමස්කාර පූර්වක ප්‍රණාමය ඒ වගේම මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතානන් මහවියතෙක ලෙස ඉටු කරන මෙහෙවර මෙන්ම ප්‍රමුඛතාවක් බුදු සසුනේ අභිවෘද්ධියට ලබා දෙමින් තම දැනුම් සම්භාරය ඒ වගේම තමා තුළ හදේ පවතින මහා ශ්‍රද්ධාව බුදු සසුන බැබලීමට යොදන විද්වතෙක් ඔබතුමාට ගෞරවය ප්‍රණාමය ජගත් සුමතිපාල මැතිඳුනි ගිහි බෞද්ධයෙකු ලෙස ආර්ථික සවියෙන් තමා නැගී සිට බෞද්ධ සමාජය උපවත් කිරීමට ගන්නා උත්සාහය තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා බිනර පුන් පෝයේ දවසේ ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සිය තමා වැස්සේ මේ විශේෂ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා